විශේෂයෙන්ම අත්තනගල ඔය ද්‍රෝණියේ ගම්පහා සහ එයින් පහළ ප්‍රදේශවල වත්තල සහ ජායල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුළ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය තුළත් සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව අවධාරණය කරන්න කැමැති. විශේෂයෙන්ම ඉහළ ප්‍රදේශවල ජලය තවමත් පහළට ගලාගෙන එන බැවින් පහළ ප්‍රදේශවලදී ජලය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කලබල විය යුතු නැති බවත් සඳහන් කළ යුතුයි. පසුගිය දිනවල ලැබුණු වර්ෂාවෙන් ලැබුණු ජලය තමයි පහළට ගලාගෙන එන්නේ, අලුතෙන් ඇති වුණු ගංවතුර තත්ත්වයක් නොවේ. කැලණි ගඟ සම්බන්ධයෙන් උත් තත්ත්වය මෙසේමයි. අංවැල්ල සහ එයින් ඉහළ ප්‍රදේශවලදී පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් හැගෙන යනවා. ඒ වගේම පහළ ප්‍රදේශවල පවතින තත්ත්වය තවදුරටත් අද දිනය තුළත් පැවතිය හැකි. ජලය බැස යන දිශාවට හැරී ඇති බැවින් අද දිනය අවසන් වන විට කැලණි ගඟේ ගංවතුර තත්ත්වය අවසන් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම කළු ගඟේ තත්ත්වයත්, විශේෂයෙන්ම කළු ගඟේ පහළ ප්‍රදේශවලදී මදුරාවල ඒ වගේම බුලත් සිංහල වලල්ලා විට වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුළ පවතින ගංවතුර තත්ත්වය අද දිනේ පුරාමත් තවදුරටත් පවතිනු ඇති. නමුත් සෙමින් බැස යන දිශාවට හැරී ඇති බැවින් ජලය බැස යනු ඇති බව සඳහන් කරන්න කැමැති. අද දිනය අවසන් වන විට පවතින වර්ෂා තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් සිදු වුවහොත් මේ ගංවතුර තත්ත්වයන් නැවත වර්ධනය වීමේ හැකියාව පවතින බව අවධාරණය කරන්න කැමැති. ඒ තත්ත්වය සම්බන්ධයෙන් මා සඳහන් කළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවත්, ඒ වගේම ඒ ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන මගීන් සහ රියදුරුනුත් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් තවදුරටත් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ගම්පහ, කොළඹ, ගාල්ල, ඒ වගේම කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක විශේෂයෙන්ම හිටිහැටියේ ඇතිවන විශාල වර්ෂාපතනයකදී ප්‍රාදේශීයව ඇතිවන, එහෙම නැත්නම් නාගරිකව ඇතිවන ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වෙන්න ලෙස එවැනි තත්ත්වයන්ට මීට පෙර මුහුණ දුන්නු ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි තමන්ගේ දේපළ විවිධ ආරක්ෂා කර ගැනීම සඳහා.